ආයිබෝන් කියලා පිළිගන්නා vlog number 13 වලට අද අපි කතා කරන්න යන්නේ කැම්පින් සයිට් එකක් ගැන. ඇත්තටම මේක ගොඩක් කාලයකට කලින් කරපු වීඩියෝ එකක්. නමුත් එඩිට් කිරීමේ ප්‍රමාදයක් හින්දා අද තමයි වීඩියෝ එක දාන්නේ. වීඩියෝ එක හදිසියෙම දාන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒක තමයි මේ ස්ථානයේ තවදුරටත් සංචාරකයන්ට ගමන් කරන්න පුළුවන් තැනක් නෙවෙයි. එහෙම නැත්නම් මේ ස්ථානයේ සංචාරකයන්ට තහනම් කරලා තියෙන්නේ. ස්ථානයේ තමයි වංගෙඩිගල කැම්පින් සයිට් එක. සංචාරකයන්ට මේ ස්ථානයේ තහනම් වුණේ ඇයි වගේම මේ ස්ථානයේ තියෙන සුන්දරත්වයත් බලන්න වීඩියෝ එක විරණකම රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ගමනේ මුල් පෑ භාගේ හරුණාම ෆස්ට් පීක් එක වෙනකන් තියෙන ඉතුරු මුළු දුරම වගේ යන්න තියෙන මේ වගේ ෆයිනස් කැලේ එක. මේ තියෙන ගමනින් භාගයක් විතර ඇවිල්ලා බැලුවට පස්සේ අපි ආපු පාර පේන විදිය. පැය තුනක් විතර ගමනකින් පස්සේ අපිට පුළුවන් වුණා ෆස්ට් පීක් එකට ළඟා වෙන්න. ඒ විදිහ හවස් වෙලක් තිබුණ හින්දා අපි තීරණය කරා එදා රෑ සෙකන්ඩ් පීක් එකේ නතර වෙලා පහුවෙනිදා උදේට තර්ඩ් පීක් එකට යන්න. ඇතරම පැය දෙකක විතර ධාරාණි පත වැස්සකට මුහුණ දෙන්නත් අපිට සිද්ධ වුණා. ඊට පස්සේ මේ විදිහට තමයි රෑ අහස දැర్శණය වුණේ. එදි තඳුර වැටලා තිබුණ හින්දා අපිට වටපිටාවේ ලස්සන බලන්න උනේ උදේට. වටපිටාව බලද්දී අපිට දකින්න ලැබුණා ලංකාවේ උසම දියඇල්ල වන බඹර කන්දැලේ ලස්සන දර්ශනයකුත් අපි කැම්පින් කරපු ස්ථානෙට. මේ තියෙන අපේ කැම්ප් එක. අපේ ටීම් එකේ පස් දෙනෙක් හිටියින්ද අපි ටෙන්ට්ස් දෙකක් අරගෙන ආවා. එකක බෑග්ස් දාන්නත් අනිත් එකේ කටියට නිදා ගන්නත් පුළුවන් වෙන විදියට. කටිය බ්‍රෙක්ෆාස්ට් රෙඩි කරනකම් අපි දෙන්නේ තීරණය කරා වතුර හොයන්න යන්න. අපි එන්න කලින් පොඩක් හොයලා බලුවාම අපිට ආරංචි වුණා මීට කලින් ආපු සමහර ටීම්ස් වලට වංගෙඩිගලදී වතුර හොයාගන්න පුළුවන් වෙලා තිබුණා. ඒ වගේම සමහර අයට හම්බ වෙලා තිබුණේ නැහැ. ඒකෙන්ද අපි දෙකටම රෙඩි වෙලා තමයි ආවේ. කොකටත් අපි පොඩි ට්‍රයි එකක් දාලා බලන්න තීරණය කරා. ඇත්තටම පැයක් විතර මහන්සි වුණාට පස්සේ අපිට වතුර පාරක සද්දයක් ඔස්සේ ගිහිල්ලා ඉතාම පිරිසිදු වතුර පාරක් හොයාගන්න පුළුවන් වුණා. කැම්පින් කරන ගොඩක් තැන්වල ඇත්තටම ස්වභාවික වතුර පාරවල් තියෙනවා අඩුයි. එයාටින් බලද්දි වංගෙඩිගල සුවිශේෂී කියන්න ඕනි. මොකද මේ වගේ ඉතාම පිරිසිදු වතුර පාරක් තියෙන එක ඒක සෑහෙන වටිනවා කැම්පින් කරන අයට, හයිකින් කරන අයට ආවම විඩාම නිවා ගන්න. බ්‍රේක්ෆාස්ට් ඉවරලා අපි මේ විදිහට තමයි ඔක්කොම සියලු දේවල් පිරිසිදු කරලා හැමදේම අරගෙන යන්න ලෑස්ති වුණේ. දැන් අපි ඉන්නේ සෙකන්ඩ් පීක් එකේ ඉඳන් තර්ඩ් පීක් එකට යන ගමන. තර්ඩ් පීක් එකට ආවම මේ වගේ ලස්සන දර්ශනයක් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. වෙලාව දවල් 12ට කිට්ටු වුණත් ඔකලන්ට පේනවා ඇති වටපිටාවම මීදිමින් වැහිලා ගිහිල්ලා තියෙන්නේ. වංගෙඩිගල තියෙන සුන්දරත්වය ඔය වගේ වුණාට දැන් කියන්න යන්නේ මේකේ තියෙන දුක්ඛිත පැත්ත. ඒ තමයි තවදුරටත් සංචාරකයන්ට මෙහෙට එන්නවත් කඳුරු බඳින්නවත් අවස්ථාවක් නැහැ. හේතුව නීතියෙන් මේ ස්ථානය තහනම් ස්ථානයක් බවට පත් කරලා තියෙන්නේ. ඒකට හේතුවත් මීට කලින් මෙහෙ ආපු මිනිස්සු
පරිසරයට කරන ලද විනාශ ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි නිසා රජය තීරණය කළා තියෙනවා මේක රක්ෂිත වනාන්තරයක් විදිහට ගැසට් කරන්න. ඒකින් හින්දා මින් ඉදිරියට මේකට ඇතුළු වෙන කෙනෙක් රක්ෂිත වනාන්තරයකට ඇතුළු වීම සහ ඒ කඳුරු බැඳීම කියන වැරදි වලට උසාවි ඉදිරියේ වැරදිකරුවෙක් වෙනවා. එහෙම වුණොත් එක් වැරද්දකට 20000 ගානේ රුපියල් 40000ක මුදලක් එක් අයෙකුට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ටීම් එකේ 10ක් හිටියොත් රුපියල් ලක්ෂ 4ක මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒකින්ද කවුරු හරි වංගඩිගල කැම්පින් හෝ හයිකින් වලට යන්න හිතාගෙන ඉන්නව නම් එයාව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න කියලා තිල්ලනවා. ඒ වගේම මේ වගේ ලස්සන තැන් වලට ගියහම ඒ පරිසරය විනාශ කරන්නේ නැතුව පරිසරය නිදහසේ විඳලා තවත් කෙනෙක්ට ඒක විඳින්න අවස්ථාව ඉතිරි කරලා එන්න කියලාත් බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. මේ විදිහට අපි 13 වෙනි vlog එක අවසන් කරනවා. අලුත් vlog එකකින් හම්බ වෙනකන් මම ආදර සමු ගන්නවා. ඔබට සුබ දවසක්.